අනුශාසනාව සුපින්වතුනි, අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ වාත්තුව මොරොන්තුඩුව කුඩා ගෝනදුව උත්තර චේතියාරාමාධිපති ත්‍රිපිටක වේදී ශාස්ත්‍රපති කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජනීය කතුරු දුවේ සුගත වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මානුශාසනාවේ දායකත්වයන් මාතර දෙනිපිටිය ඌරුවිටිය ඉහළවත්ත පදිංචි TW සාවිත්‍රි කාංචනමාලා මහත්මිය. අද ධර්මානුශාසනාව උදායි සූත්‍රයේ ඇසුරෙන් වන ධර්මානුශාසනාවයි. සාදු සාදු සාදු. අප හැම ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ධර්මශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා අපි දැන් නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං පදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං පදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු.
ආනුපුබ්බේ කතං කතෙස්සාමීති පරේසං ධම්මෝ දේසේ තබ්බෝ පරියාය දස්සාවි කතං කතෙස්සාමීති පරේසං ධම්මෝ දේසේ තබ්බෝ අනුද්දයතං පටිච්ච කතං කතෙස්සාමීති පරේසං ධම්මෝ දේසේ තබ්බෝ න ආමසන්තරෝ කතං කසෙස්සාමීති පරේසං ධම්මෝ දේසේ තබ්බෝ අත්තානංච පරංච අනුපහතං අනුපහච්ච කතං කතෙස්සාමීති පරේසං ධම්මෝ දේසේ තබ්බෝති සාදු 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 ධර්මශ්‍රවණා බිලාශී කාරුණික පිංගුතුනි ඔබ හැමදෙනා බණ ඇසීම සඳහා සූදානම්ව සිටින මේ වෙලාවේදී අද ධර්මදේශනාවේ මාතෘකා වශයෙන් මා ප්‍රකාශ කළේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සඳහන් වෙන උදායි සූත්‍රයේ අන්තර්ගත වන ධර්මකාරණා පහක් පිළිබඳව ඔබව දැනුවත් කිරීම සඳහායි. එක පැත්තකින් ධර්මදේශකයන් වහන්සේ නමක් තිබිය යුතු ලක්ෂණ හේවත් ගුණ පහක් පිළිබඳව එසේ නැතිනම් ධර්ම දේශනාවක තිබිය යුතු ගුණයන් ලක්ෂණ පහක් හැටියට තමයි මේ සූත්‍රයේ අන්තර්ගතය පිළිබඳව අපිට සාකච්ඡා කරන්නට අවශ්‍ය වෙන්නේ. පින්වතුනි, මේ සූත්‍රය ආරම්භ වන්නේ ඒවම් මේ සුතං ඒකං සමයම් භගවා කෝසම්බියං විහෙරති ගෝසිතාරාමේ. එක කාලෙක කොසඹෑ නුවර ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගෝසිතාරාමේ වැඩ ඉන්නවා. මේ වෙලාවේදී තේනකෝපන සමයේන ආයස්මා උදායි මහතියා ගිහි පරිසාය පරිවුතෝ ධම්මං දේසෙන්තෝ නිසින්නෝ හෝති. උදායි හාමුදුරුවෝ චබ්බග්ගිය භික්ෂුන් වහන්සේලාගෙන් එක් නමක්, සවග භික්ෂුන් වහන්සේලාගෙන් මේ උදායි හාමුදුරුවෝ මහතියා ගිහි පරිසාය පරිවුතු බොහෝ ගිහි පිරිසක් පිරිවරාගෙන උන්වහන්සේ ධර්මදේශනාව පවත්වමින් සිටියා. පිංගතනි, මෙන්න මේ වෙලාවේදී අද්දසාකෝ ආයස්මා ආනන්දෝ ආයස්මන්තං උදායින් මහතියා ගිහි පරිසාය පරිවුතං ධම්මං දේසෙන් තං නිසින්නං දිස්වාන ජේන භගවා තේනුපසංකමි. ආනන්ද හාමුදුරුවෝ දැක්කා උදායි හාමුදුරුවෝ බොහෝ ගිහි පිරිසක් පිරිවරාගෙන ධර්ම දේශනා කරමින් ඉන්නවා. එහෙම දැකලා
ආනන්ද හාමුදුරුවෝ, ලෞතුරා බුදුරජාණන් වහන්සේ යම් තැනකට වැඩඉන්නවද ඒ ස්ථානයට ආනන්ද හාමුදුරුවෝ පැමිණුණා. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා ලෞතුරා බුදුරජාණන් වහන්සේට වැඳලා එකත් පසෙක වාඩි වුණා. ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒ තදවෝච. පින්වතුනි, මෙන්න මේ වෙලාවේදී ආනන්ද හාමුදුරුවෝ තමන් අර දැකපු සිද්ධිය, මොකද්ද සිද්ධිය? බොහෝ ගිහි පිරිසක් පිරිවරාගෙන උදායි හාමුදුරුවෝ බණ කියපු ඒ සිද්ධිය ලෞතුරා බුදුරජාණන් වහන්සේට සැලකර හිටියා. ආයස්මා භංතේ උදායි මහතියා ගිහි පරිසාය පරිවුතෝ ධම්මං දේසේති. ස්වාමීනි, උදායි හාමුදුරුවෝ බොහෝ ගිහි පිරිසක් පිරිවරාගෙන ධර්ම දේශනා කරමින් ඉන්නවය. මේ කතාව තමන් දැකපු සිද්ධිය ආනන්ද හාමුදුරුවෝ ලෞතුරා බුදුරජාණන් වහන්සේට සැලකර හිටියා. මෙන්න මේ වෙලාවේදී තමයි පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ආනන්දය මේ බණ කියනවා කියන කාරණය, ධර්ම දේශනාවන් පවත්වනවාය කියන කාරණය ඉතාම අපහසු දෙයක්, අමාරු දෙයක්. ඒක හිතුවට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් ලාලුදායි හාමුදුරුවොත් තමන් වහන්සේට ධර්ම දේශනා කරන්න පුළුවන් කියලා බණ කියන්නට ධර්මාසනයට වැඩි වෙලාවේදී උන්වහන්සේ ඉතාම අපහසුතාවයට පත්වෙච්ච ආකාරය අපේ ධම්මපදයේ ධම්මපදට්ඨ කතාවෙත් බොහොම සවිස්තරව සඳහන් වෙනවා. එනිසා ඉතාම අමාරු දෙයක්. ඒ වගේම බොහොම ප්‍රසිද්ධ කාරණයක්, දුටුගැමුණු මහරජතුමා පවා බණ කියන්න පුළුවන් කියලා ධර්මාසනයට පැමිණිලා වාඩි වෙලා බණ කියන්න සූදානම් වෙලා පත්වෙච්ච අපහසුතාවයේ පිළිබඳව අපි අහලා තියෙනවා. ඒ නිසා ලෞතුරා බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ට දේශනා කරනවා, නකෝ ආනන්ද සුකරං පරේසං ධම්මං දේසේතුං. ආනන්දය, අනුන්ට බණ කියනවා කියන එක සුකර වැඩක්, පහසු වැඩක් නෙමෙයි, ලේසි පහසු වැඩක් නෙමෙයි. නෑ සුකරං, අමාරු දෙයක්, අපහසු දෙයක්. ඒක නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පරේසං ආනන්ද ධම්මං දේසෙන් තේන පංච ධම්මේ අජ්ජත්තං උපට්ඨපෙත්වා පරේසං ධම්මෝ දේසේතබ්බෝ. ආනන්දය, මේ විදියට ධර්මයේ දේශනා කරනවා නම් ඒ ධර්මයේ දේශනා කරන දේශකයන් වහන්සේ අජ්ජත්තං පංච ධම්මේ උපට්ඨපෙත්වා, කාරණා පහක්
තමන් තුල ආධ්‍යාත්මික වශයෙන් උපදවාගෙන බණ කිය යුතු වෙනවා. ආධ්‍යාත්මික වශයෙන් අධ්‍යාත්තං කිව්වේ එකයි, බාහිර වශයෙන් නෙමෙයි, ආධ්‍යාත්මික වශයෙන් තමන් තුලින් තමන්ගේ අභ්‍යන්තරයෙන් ඒ කාරණා පහ උපදවාගෙන තමයි ධර්ම දේශනා කළ යුතු වෙන්නේ. එහෙම දේශනා කරන දේශනාවක තමයි මේ කියන කාරණා පහ අන්තර්ගත වෙන්නේ. එතකොට මේක එක පැත්තකින් දේශනාව පිළිබඳවත්, එක පැත්තකින් ඒ දේශනාව දේශනා කරන දේශකයන් වහන්සේ පිළිබඳවත් මේ කාරණා අන්තර්ගතය. තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. කතමේ පංච, මොනවද මේ කාරණා පහ? එහෙම කාරණා පහක් තියෙනවා, එකක් නෙමෙයි, දෙකක් නෙමෙයි. දේශකයන් වහන්සේ නමක් තුල තිබිය යුතු ගුණ ලක්ෂණ පහක් අන්තර්ගත වෙනවා. ඒ අනුව පින්වතුනි, ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මම මාත්‍රිකා කළ ඒ කාරණා පහ එකින් එකට මම විග්‍රහ කරනවා. පෙළත් අට්ඨ කතාවත් අනුව දේශකයන් වහන්සේ තුල, එහෙම නැත්නම් ඒ දේශනාව තුල තිබිය යුතු පළවෙනි කාරණය තමයි ආනුපුබ්බී කතං කතෙස්සා මීති පරේසං ධම්මෝ දේසේ තබ්බූ. ආනුපුබ්බී කතාව කියලා කියන්නේ පිළිවෙල, පිළිවෙල කතාව. මේ දේශනාව එහෙම මෙහෙන් අහුලගෙන එක එක්කෙනා කියන දේවල් අහගෙන ඉඳලා එහෙම කියන්න බෑ. මේ දේශනාවේ පිළිවෙල ක්‍රමයක් තියෙනවා. ආනුපුබ්බී කතා කිව්වේ ඒකයි, පිළිවෙල කතාව. දැන් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සූත්‍රයක් තියෙනවා පින්වතුනි, මජ්ක්‍ධිම නිකායේ කීටාගිරි කියලා. මේ කීටාගිරි සූත්‍රයේදී ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, නාහං භික්කවේ ආදිකේ නේව අඤ්ඤාරාධනං වදාමි. මහණෙනි, මම ඔබලාට මුලින්ම පළමුව රහත් භාවයේ දේශනා කරන්නේ නැහැ. රහත් වෙන්න ඕන වැඩපිළිවෙල දේශනා කරන්නේ. මුලින්ම රහත් වීම නෙමෙයි. ඒ නිසා ඒ සූත්‍රයේදී දේශනා කරනවා අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා. මෙන්න පිළිවෙල කතාව. ඒ නිසා මේ මුලින්ම රහත් වෙලා හරියන්නේ නැහැ. ඊට ඉස්සෙල්ලා කරන්න ගාක් කටයුතු තියෙනවා. ඒ නිසා මහණෙනි, මම ඔබලාට මුලින්ම රහත් භාවයේ දේශනා කරන්නේ නැහැ. කීටාගිරි සූත්‍රය. ඒ අනුව පින්වතුනි, මේ උදායි සූත්‍රය අනුව ආනුපුබ්බී කතං කතෙස්සාමීති, පිළිවෙල කතාව කියන්නේමි, කතෙස්සාමීති කතෙස්සාමි ඉති කියන්නේමි යයි පරේසං ධම්මෝ දේසේ තබ්බෝ. අනුන්ට බණ කිය යුතු වෙන්නේ මේ පිළිවෙල කතාව හැටියට. මේ පිළිබඳව පින්වතුනි, අංගුත්තර නිකායේ අට කතාව තමයි මනෝරත පූරණිය. අටුවාව ඉතාම ලස්සනට විග්‍රහ කරනවා, දක්වනවා කුමක්ද මේ ආනුපුබ්බී කතා කියලා කියන්නේ. එහි දැක්වෙනවා ආනුපුබ්බී කතං කතෙස්සා මීති දානානන්තරං සීලං සීලානන්තරං සග්ගන්ති එවං දේශනා පුබ්බ කතාවා යං යං
සුත්ත පදංවා ගාතහා පදංවා අනුරූපං කතංවා කතෙස්සාමීති චිත්තං උපට්ට පෙත්වා පරේසන් ධම්මෝ දේසේ තබ්බූ. ඔන්න නිකන් නෙමෙයි. අටුවාව තෝරනවා මේ ආනුපුබ්බී කතාව පිළිවෙල කතාව කියලා කියන්නේ පින්වතුනි කුමක්ද? දානානන්තරං සීලං, දන්දීමෙන් අනතුරුව සීලයයි. සීලානන්තරං සග්ගං, සීලෙන් පස්සේ ස්වර්ගයේ දිව්‍ය ලෝකය. ඒවං මෙසේ දේශනා පුබ්බී කතාව, මේ දේශනාවේ පිළිවෙල කතාව, යං යං සුත්ත පදංවා යම් යම් සූත්‍රවල පද හෝ ගාථා පද හෝ අනුරූපං, ඒ ගාථාවන්ට ගැළපෙන විදියට, සූත්‍රයන්ට ගැළපෙන විදියට පද නික්කිත්‍යං හෝති, ඒ ගාථා පද එහෙම නැත්නම් සූත්‍රවල සඳහන් වෙන ඒ දේශනාවන් වල තියෙන ස්වභාවය තත්වය නික්කිත්තං හෝති. නික්කිත්ත කියලා කියන්නේ බහාලනවා. ඒ කියන්නේ ඒවා කියා දෙමින් තමයි මේ බණ කියන්නේ අටුවාවේ තෝරන්නේ විදියට. තස්ස තස්ස අනුරූපං කතංවා කතෙස්සාමීති චිත්තං උපට්ඨපෙත්වා පරේසං ධම්මෝ දේසේතබ්බ. ඒ විදියට දේශනා කරනවා කියන අදහසින් යුතුව සිතින් එවැනි සිතක් උපදවාගෙන, චිත්තයක් උපදවාගෙන අන් අයට ධර්මයේ දේශනා කළ යුතුය කියන මේ පළවෙනි ආනුපුබ්බී කතාව අටකතාවේ විග්‍රහ කරනවා. ඊළඟට පින්වතුනි දෙවෙනි කාරණය, එනම් පරියාය දස්සාවි කතං කතෙස්සා මීති පරේසන් ධම්මෝ දේසේ තබ්බෝ. පරියාය දස්සාවි කියන්නේ කුමක්ද කියන වග. එනම් ඒ කියන ධර්මකාරණය තව තව ධර්මකාරණා උපයෝගී කරගෙන කරුණු දක්වමින් නිකම්ම නෙමෙයි මේ කියන කාරණය පැහැදිලි කරන්නේ යම් යම් ධර්මානුකූල කරුණු. නැතුව එහෙම ආවට ගියාට වචන යෙදීම නෙමෙයි, වචන කීම නෙමෙයි, ධර්මානුකූල වචන යොදමින් ඒ අනුව කරුණු පැහැදිලි කරමින් තමයි මේ දේශනාව කරන්නේ. ඒක තමයි පරියාය දස්සාවි. පරියාය වෙනත් වචන තියෙන, වෙනත් කරුණු තියෙනවා. පින්වතුනි එය අටකතාවේ තෝරනවා පරියාය දස්සා වීති තස්ස තස්ස අත්තස්ස තන්තං කාරණං දස්සෙන්තෝ කාරණං හි ඉද පරියා යෝති පුත්තං. කුමක්ද මේ පරියාය දක්වනවා කියලා කියන්නේ? දැන් අපි දේශනාවකදී උනත් කියනවා සාමාන්‍ය මේකට පර්යාය වචන, මේ කියන කාරණේට එවැනිම කරුණු කාරණා නැත්තා. අන්න ඒක නිසා අටුවාව තෝරනවා පර්යාය දස්සාවි කියලා කියන්නේ තස්ස තස්ස අත්තස්ස ඒ අර්ථයන්ගේ තන්තං කාරණං ඒ කාරණා දස්සෙන්තු දක්වමින් නැතම් බහාලමින් කාරණා කීම තමයි මෙහි පරියාය කියලා කියන්නේ කියලා අටුවාව තෝරනවා. ඒ නිසා තව තව ඒ කියන වචනයට තව වචන තියෙනවා නම් ඒවා විග්‍රහ කරමින් ඕනි පින්වතුනි මේ ධර්ම දේශනාව පවත්වන්න. පරියාය දස්සාවි කිව්වේ ඒකයි. බලන්න මොනතරම් හොඳට මේ කියන කාරණය පැහැදිලි කරන්න අටකතාව ඒ ධර්ම කාරණා විග්‍රහ කරනවද කියලා, තේරුම් කරනවද කියලා. ඊළඟට පින්වතුනි තුන්වෙනි කාරණය, කාරණා පහක් මම පිළිබඳව දැක්ුවා. අනුද්දයතං පටිච්ච කතං
කතෙස්සා මීති පරේසන් දම්මෝ දේශය තබ්බූ. එනම් අනුද්ධ යතන් පටිච්ච කතන් කතෙස්සා මීති. අනුකම්පා සහගතව මේ ධර්මය අහන පිරිසට බණහන පිරිස කෙරෙහි අනුකම්පාවක් දේශකයන් වහන්සේ තුළ තියෙන්න ඕනි. කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් තමයි මේක කියලා දෙන්නේ. එහෙම නැත්තුව ද්වේෂයෙන් තරහවෙන් කෝපයෙන් කියලා දීම නෙමෙයි. කෝපයට පත් වෙලා ද්වේෂයට පත් වෙලා මෝහයට පත් වෙලා ඒ විදිහට බණ කියන්නේ නැහැ. අනුකම්පාවේ කරුණාව දයාව අනුකම්පාව හුදෙක්ම දේශකයන් වහන්සේ තුල තියෙන්න අවශ්‍ය කරනවා ඒ ධර්මයේ ශ්‍රවණය කරන ශ්‍රාවක පිරිස කිරෙහි. එක තුන්වෙනි කාරණය මෙන්න මේ කියන අනුද්දයතං කියන වචනය අටුවාම විග්‍රහ කරනවා. අනුද්දයතං පටිච්චාති මහා සම්බාධප්පත්තේ සත්තේ සම්බාධතෝ මෝචිස්සාමීති අනුකම්පං ආගම්. බලන්නකෝ අටුවාව කියන කතාව කුමක්ද? මේ බණහන පිරිස මහා සම්බාධප්පත්තේ සම්බාධවලට කරදරවලට ප්‍රශ්නවලට පත් වෙලා ඉන්නේ. ඒ නිසා මේ ධර්ම දේශනාවෙන් ධර්මය අහන පිරිසට නැත්නම් ශ්‍රාවක පිරිසට ඒ සම්බාධ වලින් ඒ කරදර වලින් මිදෙන්නට අවශ්‍යයි. ඔවුන් ඒ සම්බාධ වලට කරදර වලට පත්වලා තියෙන්නේ සත්‍යයේ කිවි සත්වයන්. සම්බාධතෝ මෝචස්සාමීති සම්බාධතෝ මෝචස්සාමි ඉති. ඒ කරදර වලින් ඒ විපත් වලින් ඔවුන් මුදව ගන්නවා කියන අදහස ඇති වෙන්න ඕනි. ඒ අදහස ඇති වෙන විට අනුකම්පං ආගම්ම ඇති වෙන්නේ කුමක්ද? අනුකම්පාවක් පැමිණෙනවා. අනුකම්පාවට එළඹෙනවා. ඒක නිසා පින්වතුනේ හැම විටම දේශකයන් වහන්සේ තුල ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවක පිරිස කෙරෙහි අනුකම්පාව දයාව කරුණාව තිබිය යුතුයි. ද්වේෂය කෝපය ඔවුන් කෙරෙහි තරහව නොතිබිය යුතුමයි. ඒකයි අටුවාව තෝරන්නේ. බලන්න මෙන්න දේශනාවක තිබිය යුතු ගුණාංග, දේශකයන් වහන්සේ තුල තිබිය යුතු ගුණාංග. ආවට ගියාට නෙමෙයි, එහෙම මෙහෙම නෙමෙයි. අට කතාව විග්‍රහ කරන ආකාරයට පෙළයි අටුවාවයි දෙක සසඳමින් පින්වතුනි කාරණා තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා. ඊළඟ හතරවෙනි කාරණේ ලෞතුරා බුදුහාමුදුරුව දේශනා කරනවා. නෑ ආමිසන්තරෝ කතං කතෙස්සා මීති පරේසං ධම්මෝ දේශේ තබ්බෝ. ධර්මයේ දේශනා කරන දේශකයන් වහන්සේ ආමිසේ පිළිබඳව තමන්ට ලැබෙන ප්‍රත්‍යලාභයේ පිළිබඳව නොසිතිය යුතුමයි. සමහර විට ධර්මයට සහ දේශකයන් වහන්සේට කරන ගෞරවයක් පූජාවක් හැටියට සලකලා බණ අහන පිරිස් ධර්ම ශ්‍රවණය කරන පිරිස් යම් යම් පූජාවන් සිද්ධ කරනවා.
එසේ වුවත් ආමිසයට ගිජු වෙමින් ධර්මයේ දේශනා කරන අය ආමිසයට මුල් තැන දෙමින් තමන්ට ලැබෙන ප්‍රතිලාභයේ පිළිබඳව හිතලා දේශනාවන් කරනවා නම් එවැනි දේශනාවන් නුසුදුසුයි. දැන් මජ්ක්‍ධිම නිකායෙම තියෙනවා සූත්‍රයක් ධම්මදායාද. ඒ සූත්‍රයේදීම ලෞතුරා බුදුහාමුදුරුව දේශනා කරන්නේ ධම්මදායාද භවත මහණෙනි, ධර්මේම තමයි මූලිකත්වය, ප්‍රධානත්වය. ඒ නිසා ධර්මයටම ධම්මදායාද භවත ධර්මයම දායාද කොට තමන්ගේ උරුමය අයිතිය ආමිසය නෙමෙයි. ඒ නිසා එවැනි දේශනාවන් පින්වතුනි මේ දේශනාව තුළ ධර්මය තුළ අන්තර්ගත වෙන. ඒ අනුව තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා මේ ආමිසය පිළිබඳව කෙසේ නම් අටුවාවේ තෝරනවද කියලා. ඒ පිළිබඳව දැක්වන්නේ නෑ ආමිසන් තොරෝති නෑ ආමිස හේතුකෝ අත්තනෝ චතුපච්චේ ලාභං අනාසිං සන්තෝ ති අත්තෝ. කිසිම විටක කිසිම ආකාරයෙන් ආමිසේ පිළිබඳව ගිජු නොවිය යුතුයි. ආමිස හේතුකෝ ආමිසේ කෙරේ ඇතිවන හේතුවක් නිසා හෝ අත්තනෝ චතුපච්චය ලාභං තමන් මේ සතරවිධ ප්‍රත්‍ය පිළිබඳව චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේ චතුර්විධ ප්‍රත්‍යය පිළිබඳව කිසිම අපේක්ෂාවක් නැතුව කටයුතු කිරීම දේශනාවන් කිරීමය කියන අර්ථය තමයි මෙහිදී දක්වන්නේ. නෑ ආමිසන්තරෝ කතං කතෙස්සාමීති පරේසන් ධම්මෝ දේසේත. බලන්න කොයි තරම් දුරට මේක අටුවාව අර පෙළේ කියන කාරණය කෙටියෙන් දක්වනවා. හැබැයි අටකතාව ඒකට තව තව උදාහරණ දක්වමින් ඒ කියන කාරණය මොනතරම් දුරට පැහැදිලි කරනවද කියලා ඒ අනුව ඔබට පැහැදිලි තේරුම් ගන්නට පුළුවන්. එතකොට ඊළඟ අවසාන කාරණේ හැටියට දක්වන්නේ පින්වතුනේ අත්තානංච පරංච අනුපහච්ච කතං කතෙස්සා මීති පරේසන් ධම්මෝ දේසේ තබ්බෝ. මේ දේශනාවෙන් මොකද පින්වතුනි අපි දේශනා කරන්නේ? මේ කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයයි. ඒ නිසා ඒ ධර්මය තමන්ට හානියක් වෙන දේවල් ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. අන් අයට හානියක් වෙන දේවල් ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. ඇයි? ලෝතුරා බුදුහාමුදුරන්ගේ බණයි දේශනා කරන්න. අත්තානංච එහිදිත් බලන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ තමන්ට තමයි මූලිකත්වය ප්‍රධානත්වය දීලා තියෙන්නේ. අත්තානංච පරංච කිව්වේ අනු අන්නය බණ අහන පිරිස. අනුපහච්ච කතං කතෙස්සාමීති පරේසන් ධම්මෝ දේසේ තබ්බ. තමනුත් අනුනුත් දෙපක්ෂය ගැටමින් නැත්තං ගැටීමට පච්චරමින් ඔවුන් තුල කිසියම් ප්‍රශ්නයක් ඇති කරමින් දේශනා කිරීම නොකළ යුතු වෙනවා. ඒ පිළිබඳව අටුවාම තෝරනවා පස්වෙනි කාරණේ හැටියට අත්තානංච පරංච අනුපහච්ඡාති
අත්තු කංසන පරවම්බන වසේනාදි වසේන අත්තානංච පරංච ගුණූප ඝාතේන අනුපහන්ත්වා. අන්න තේරුම් ගන්න, අත්තානංච පරංච තමන්වත් අන්නයවත් අපහසුතාවයට පත් නොකරනවා. කොහොමද? අත්තු කංසන සහ පරවම්බන කියලා වචන දෙකක් තියෙනවා ධර්මයේ. අත්තු කංසනේ කියලා කියන්නේ පින්වතුනි සාමාන්‍ය අදහස, තමන්ව උසස් කොට සැලකීම. මටමයි පුළුවන්, මමමයි දන්නේ, මමම කියන කාරණේ නිවැරදි, මේ ආදී වශයෙන් තමාවම පිළිබඳව මූලිකත්වයේ ප්‍රධානත්වයේ ගෙන තමාමම උසස් කොටම සැලකීම අත්තුක්කංසනයයි. පරවම්බන කියලා කියන්නේ අන් අයව බණහන පිරිස වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අනිත් පිරිසක් වෙන්න පුළුවන්. ඒ අයව හැම විටම පහත් කොට සැලකීම. ඒ අය දන්නේ නැහැ, ඒ අය අවබෝධ කරගෙන නැහැ, ඒ අයට අවබෝධයක් නැහැ, තේරුමක් නැහැ. මේ ආදී වශයෙන් පරවම්බන අන් අය පිළිබඳව පහත් කොට සැලකීම. බලන්න මේක මොනතරම් අකුසල චෛතසිකයක් වෙනවද? තමන්ව විතරක් උකහා දක්වමින්, තමන්ව විතරක් ඉදිරියට ගෙනමින් අන් අයව පහත් කොට සැලකීම කොයිතරම් වැරදි අකුසල චෛතසිකයක් බවට පත් වෙනවද? ඒ නිසා එහිදී දැක්වෙනවා මේ අත්තුක්කංසනේ සහ පරවම්බනේ කියන මේ දෙක. ඒ විදියට සලකලා අත්තානංච පරංච ගුණූප ඝාතේන, ඒ ගුණයන් ඝාතනය කරනවා. අන් අය තුල තියෙන යහපත් ගුණ විනාශ කරනවා. ගුණූප ඝාතේන විනාශ කළා දානවා ඒ අය තුල තියෙන ගුණය. අර සංස්කෘතයේ සඳහන් වෙනවා පින්වතුනි, සත්‍රෝරපි ගුණා වාචා දෝෂා වාචා ගුරුරපි. සතුරෙක්ුණත් වැරදිකාරයෙක්ුණත් ගුණයක් තියෙනවා නම් ඒ ගුණය කියන්න ඕනේ. සත්‍රෝරපි ගුණා වාචා දෝෂා වාචා ගුරුරපි. ගුරුවරයෙක් වුණත් වරද. ඒ විදිහට මේ පක්ෂග්‍රාහී වෙනවනම් විරුද්ධකාරයා වරදකාරයා කියලා ඒ ඔහුගේ ගුණ කියන්නේ නැත්තම් ඒක පක්ෂග්‍රාහී බවක් වෙනවා. ඒ නිසා තේරුම් ගන්න, ගුණය ගුණයමයි, වරද වරදමයි, යහපත් දේමයි කාලඟ තිබුණත්, සතුරගාව තිබුණත්, මිතුරගාව තිබුණත් ඔබ තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා. ඒ නිසා තමන්ව උසස් කොට සලකමින් අත්තු කංසනයත්, අන් අය පහත් කොට සලකමින් පරවම්බන හැටියටත් කටයුතු කිරීම නොකළ යුතු අකුසල චෛතසිකයක්, නොකළ යුතු ක්‍රියාවක් හැටියට ධර්මානුකූලව විග්‍රහ කරනවා. මෙන්න මේ විදියට පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ කාරණා පහ නැවතත් ඔබට මතක් කරමින් අවසානයේ මේ දේශනාව සිද්ධ කරන්නේ. මේ කාරණා පහ පිළිබඳව උදායි සූත්‍රයේදී ලෞතුරා බුදුහාමුදුරෝ දේශනා කළා. ආනුපුබ්බී කතං කතස්සාමීති පරේසං ධම්මෝ දේසේතබ්බෝ. පිළිවෙල කතාව එකින් එක, හරියට මුතු වැලක මුතු අමුණනවා වගේ, මල් දමක මල් අමුණනවා වගේ පිළිවෙලට ඊටාම ක්‍රමානුකූලව ඒ දේශනාව කරන්න ඕනේ. ගැළපීමක් තියෙන්න ඕනේ. ඒ නිසා තමයි මුල මැද අග කියන මේ ත්‍රිවිධ අවස්ථා යහපත් හැටියට ධර්මයේ දැක්වෙන්නේ. ආදි කල්යාණං
මජ්ජේ කල්යාණං පරියෝසාන කල්යාණං සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නන් දිගට යනවා. මුල මැද අග යහපත් මේ දේශන පිළිවෙල කතා. ඊළඟ දෙවැනි අවස්ථාවේදි හැටියටම නැවතත් ඔබට මතක් කරලා දුන්නා පරියාය දස්සාවිකතං කතස්සාමිති කියලා. ඒ තමන් කියන දේශනා කරන කාරණයට අනුව ඊට පර්යාය වචන හැටියට තවත් එවැනි දේශනාවක් තියෙනවා නම් ඒ පිළිබඳව දක්වමින් දේශනා කරමින් පර්යාය වචන දක්වමින් දේශනා කිරීම තමයි පර්යාය දස්සාවි කියලා ධර්මයේ දැක්වෙන්නේ. ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් අට කතා අනුව මම විග්‍රහ කරන්නට යෙදුණා. ඊළඟ තුන්වෙනි කාරණේ පිළිබඳව පින්වතුනි, ඔබව දැනුවත්චලා අනුද්දයතං පටිච්චකතං කතස්සාමීති පරේසං ධම්මෝ දේසිතබ්. හුදෙක්ම දේශකයන් වහන්සේ ශ්‍රාවක පිරිස කෙරෙහි කරුණාව, දයාව, මෛත්‍රිය, අනුකම්පාව තියෙන්න ඕනේ. මේ නොදන්න දෙයක් කියලා දෙන්නේ නොදන්න පිරිසකට. ඒ නිසා ඔවුන් කෙරෙහි කරුණාව, දයාව, මෛත්‍රිය, අනුකම්පාව ඇති කරගන්න ඕනේ. එහෙම ඇති කරගත්තාම තමයි දේශකයන් වහන්සේට පුළුවන්කම ලැබෙන්නේ ඒ දේශනාව යහපත් සාර්ථක දේශනාවක් හැටියට ශ්‍රාවකයා ඉදිරියේ දේශනා කරන්නට, නැත්නම් ශ්‍රාවකයාට ඒ දේශනාව ඉදිරිපත් කරන්නට. දැන් අපේ පිරිත් දේශනාව පිළිබඳව දේශනා කිරීම පිළිබඳව දැක්වෙන්නේ ආනන්දත් හේරෝවිය කාරුණ්‍ය චිත්තං උපට්ඨපෙත්වා කියලානේ. ආනන්ද හාමුදුරුව වගේ කරුණාව උපදවාගෙන පිරිත් දේශනාව කරන්න කියලා. ආනන්ද හාමුදුරුව, මොකද පින්වතුනේ මහා කරුණාව තියෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට පමණයි. මහා කරුණාව තියෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට පමණයි. එතනින් මෙහා අපි සාමාන්‍ය කරුණාව තියෙන අය හැටියට. නමුත් ආනන්ද හාමුදුරුවන් තුල ධර්මානුකූලව විග්‍රහ කරන විට සියලු සත්වයන් කෙරෙහි මහත් කරුණාවක් තිබුණා. සුවිශේෂිත කරුණාවක් තිබුණා. මහා කරුණාව නෙවෙයි, සුවිශේෂිත කරුණාව. ඒ නිසා ආනන්ද හාමුදුරුවන්ට ඒ දේශනාව කරන්න යම් විදියකින් ඒ සුවිශේෂිත කරුණාව උපදවා ගන්නට පුළුවන්කම ලැබුණා නම් එවැනි විදිහට කරුණාව උපදවාගෙන පිරිත් දේශනාව කරන්න කියලා තමයි අනුදෙනවදා. ඒ නිසා දේශනාව කරන්නේ, මේ ධර්මයේ දේශනා කරන්නේ ශ්‍රාවක පිරිස කෙරෙහි හුදෙක්ම කරුණාව, දයාව, මෛත්‍රිය, අනුකම්පාව ඇතිව. ඒකයි. ඒ වගේම පින්වතුනි, හතරවෙනි කාරණේ හැටියට මං සිහිපත් කළා ප්‍රත්‍යලාභයට හෝ ආමිස ලාභයට ගිජු නොවි ධර්මයට මුල් තැන දෙමින් ඒ දේශනාව සිද්ධ කිරීම අවශ්‍යයි. ඒ අනුව තමයි මජ්ඣිම නිකායේ ධම්මදායාද සූත්‍රයේ පිළිබඳවත් මම සඳහන් කළේ. එහිදී ලෞතුරා බුදුහාමුදුරුව ධර්මයේ දායාද කොට වසන හැටියටත් ආමිසයට ගිජනවන හැටියටත් දේශනා කරපු විස්තරය මේ පින්වතුන්ට මම ඉතාම හොඳින් පැහැදිලි කළා. ඊළඟට පස්සෙනි කාරණේ හැටියට මං සිහිපත් කළේ අත්තානංච පරංච අනුපහච්ච කතං කතස්සාමීති පරේසං ධම්මෝ දේසිතබ්. තමන්ටත් හානියක් නොවන, අන් අයටත් හානියක් නොවන, තමන්ව උසස් කොට අන් අය පහත් කොට සලකමින් ධර්මයේ දේශනා නොකළ යුතු බවත් එය ධර්මානුකූලව විග්‍රහ කරන විට අත්තුක්කංසන සහ පරවම්බන කියන අකුසල ධර්ම හැටියට
බණේ විග්‍රහ වෙන ආකාරයත් අපි හැම විටම අන් අය පිළිබඳවත් තමා පිළිබඳවත් සැලකිලිමත් වීම අවශ්‍යයි කියන කාරණය මං ඔබට පැහැදිලි කළා. එහිදී පින්වතුනි, ඒ තමන් තුලත් අන් අය තුලත් තියෙන ගුණයන් විනාශ නොකර ඒ දේශනාව සිද්ධ කිරීම පිළිබඳවයි දක්වන්නට යෙදුනේ. අවසාන වශයෙන් මේ කාරණා පහ දේශනා කළ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නකෝ ආනන්ද සුකරං පරයසං ධම්මං දේසේතුං පරයසං ආනන්ද ධම්මං දේසෙන්තේන ඉමේ පංච ධම්මේ අජ්ජත්තං උපට්ඨ පෙත්වා පරයසං ධම්මෝ දේසේ තබ්බෝ. මහණෙනි, අන් අයට ධර්ම දේශනා කිරීම, අන් අය වෙනුවෙන් එවැනි දේශනාවන් පැවැත්වීම, බණකීම නසුකරං පාසු දෙයක් නෙමෙයි. ඒ නිසා දේශකයන් වහන්සේ දේශෙන් තේන දේශකයන් වහන්සේ තුළ ඉමේ පංච ධම්මේ අජ්ජත්තම් මේ ධර්ම පහ ආධ්‍යාත්මික වශයෙන් ආභ්‍යන්තර වශයෙන් උපදවාගෙන මේ කාරණා පහ පිළිබඳව සැලකිලිමත් වෙලා දේශනාවන් පැවැත්විය යුතුයි කියන බවයි අවසාන වශයෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒ අනුව ඒ කාරණා පහ තේරුම්ගෙන ඔබට ඉතාම හොඳින් කාරණා අවබෝධ කරගෙන ධර්මයේ පිළිබඳව ධර්ම දේශකයන් වහන්සේ පිළිබඳව දේශනාවක් තුල තිබිය යුතු ගුණයන් ලක්ෂණයන් පිළිබඳව මේ දේශනාවෙන් ඔබ හැම දිනාටම ඒ අනුව පැහැදිලි වන්නට යෙදුණා. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස, අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට ඉහළවත්ත ඌරුවිටිය දෙනිපිටියේ මාතර පදිංචිව සිටි ආදරණීය මෑණියන් වන ජඹුරුතුගොඩ ගමාරච්චිගේ සමන් චන්ද්‍රිකා මහත්මියට පින් පිණිස හා සජීවත සිටින පියාණන්ට නිදුක් නිරෝගී දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීමත්, නිර්වාණ අවබෝධය සහ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබීමටත්, සිළුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන්ට පින් පිණිස ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා මාතර දෙනිපිටිය ඌරුවිටිය ඉහළවත්ත පදිංචි TW සාවිත්‍රි කාංචනමාලා මහත්මිය. දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ විසින් සිදු කරන පුණ්‍යානුමෝදනා. හොඳයි පින්වතුනි, සියලු දෙනාම මෙතෙක් වේලා ඉතාමත් හොඳින් ධර්ම ශ්‍රවණය කරන්නට යෙදුණා. ලබාගත්තා වූ පුණ්‍ය ධර්මයන් දෙවියන්ට සහ මියගිය ඥාතීන්ට අනුමෝදන් කරවමු. එත්තාවතා ච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු. ධර්ම ශ්‍රවණානි සංසයෙන් සියලු දෙනාටම අමා මහ නිවනින් සැනසීම ලැබේවා. සාදු සාදු සාදු. සුපින්නතුනි, අද ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ වාද්දුව මොරොන්තුඩුව කුඩා ගෝනුදුව උත්තර චේතියාරාමාධිපති ත්‍රිපිටක වේදී ශාස්ත්‍රපති කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජනීය කදුරුතුවේ සුගතවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැම සාදුනතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානු ශාසනාවක දායකත්වය ලබා ගන්නට. එසේ නම් 01127942 40 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමිකංශය අමතන
මෙම ධර්මානු ශාසනාව SLBC ධර්මානු ශාසනා YouTube නාලිකා ඔස්සේ ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.